අපි මේක අසංකරණයක නතර කළ යුතුයි කියලා නේ කිව්වේ. මංගල සමරුවේ වෙලාවේ කඩිමුඩියේ මේක අසංකරවන්න හදනවා. මේක හරියට බලලා මොකද්ද කියලා හොයලා මේකේ තියෙන ලාභ පාඩු බලලා තමයි අපි අපට ඕන දේවල් පමණක් ඇතුළත් වූ ගිවිසුම් මත්සන් කරන්නේ මොන ජාත්‍යන්තර සංවිධානයක. ඕක මේ අලුත් කතාවක් නෙමෙයි. ඒ MCC ගිවිසුම අපි කියෙව්වා. අපිට ලැබුණා ඒක පිටපත්. කියෙව්වාම අපි පෙනී ගියා භයානක තර්ජනයක් මේ රටේ ස්වෛරි භාවයේ. ඒ නිසා අපි විරුද්ධ වුණා. ඒ වගන්ති අපි වෙන වෙනම පෙන්නලා ජනමාධ්‍ය සාකච්ඡා රාශියක් පවත්වලා තියෙනවා. දැන් අධ්‍යයනය කරන්න කියන්නේ මේකෙන් ගත හැකි ප්‍රයෝජනයක් තියෙනවද කියලා බලන්න. ඒ ප්‍රයෝජනය ගන්න අතර අපට පිළිගත නොහැකි දේවල් බැහැර කළා. අපට ප්‍රයෝජනයක් ගත හැකි දෙයක් මේකේ තියෙනවද බලන්න. මම හිතන්නේ මේකක් තියෙනවද කියලා. හේතුව මේකේ හරය මූලික වශයෙන්ම ඇමරිකානු රාජ්‍යයේ වමනාවයි ලංකාව තුළට ඒගොල්ලන්ගේ හමුදාවන් අතුල් කිරීම. ඒ වගේම ඔවුන්ගේ දේශපාලන බලය පිටුවීම. ඒ නිසා ඒවා අතෑරියාම එයාලට මේකේ අර්ථයක් ඉතුරු වෙන්නේ නැහැ. එයාලා එතකොට මේක අයින් කරගනී කියලා මං හිතා. අපි අයින් කරනවා නෙවෙයි එයාලා අයින් කරනවා. ඔබතුමා පසුගියදා සනාහ කරා මේ තනතුරෙන් පවා ඉවත් වෙනවා කියලා මේක අසං කරොත්. මම කිව්වේ නෑ තනතුරෙන් අස් වෙනවයි මේක අසං කළොත් කියලා. මම කියන්නේ අපි ඔක්කොම ආණ්ඩුවම අස් වෙන්න ඕන කියලා. මේක අසං කරනවා.